ඈත අතීතයේ සිට බිම්මල් ආහාරයට එක් කර ගැනීමට අපි මුතුන් මිත්තන් පුරුදු වී සිටියේ එහි පවතින පෝෂණ ගුණය පිළිබඳ ඔවුන් දැන සිටි නිසාවෙන්. නමුත් ඔවුන් ස්වභාවිකව මතුවන බිම්මල් තමයි ආහාරයට එක් කරගත්තේ. අද වන විට මෙය පියවර කිහිපයක් ඉදිරියට පැමිණ මිනිසා විසින් කෘතිමව වගා කටයුතු සිදු කරනවා. ඉතින් මේ සඳහා කෘතිම මාධ්‍යයක් භාවිතයට ගැනෙනවා. ඒ වගේම වර්තමානයේ වන විට විවිධ බිම්මල් වර්ග නිපදවන අතර විවිධ ඖෂධ වර්ග ආහාර වර්ගත් නිපදවීම සිදු වෙනවා. මේ සඳහා පරීක්ෂණාගාර පවා ඉදි වී තිබෙනවා. විශේෂයෙන් බිම්මල් බීජ නිෂ්පාදනය සඳහා රට පුරා නිෂ්පාදනාගාර ඉදි වී ඇති අවස්ථාවක සබරගමු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණ යටතේ ක්‍රියාත්මක වන ගුණාත්මක බීජ නිෂ්පාදනාගාරයක් පින්නවල ප්‍රදේශයේ පිහිටුවා තිබීම ප්‍රදේශයේ ගොවි ජනතාවට කිනෙන්නේ මහත් අස්වැසිල්ලක්. බිම්මල් නිෂ්පාදනය කෑගල දිස්ත්‍රික්කය තුළ සාර්ථක ලෙස ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියක්. කෑගල දිස්ත්‍රික්කය ගත්තහම බිම්මල් නිෂ්පාදකයන් 1000කට අධික සංඛ්‍යාවක් ඉන්නවා. ඒ වගේම කෑගල දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පිරිවිත රෝලට අනුව ඉදිකළ බිම්මල් ගෘහ 1000කට අධික සංඛ්‍යාවක් සාර්ථක ලෙස ක්‍රියාත්මක කරගෙන තියෙනවා. ඒ වගේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වුණ බිම්මල් සංගම 11ක් කෑගල දිස්ත්‍රික්කය තුළ තියෙනවා. ඒ වගේම කොරියානු රජයේ ආධාර යටතේ ක්‍රියාත්මක වන සෙමාවුල් ව්‍යාපෘතිය මගින් ආධාර සපයන බිම්මල් ගම්මාන 3ක් කෑගල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වෙනවා. පිටියගම, හේවාදීවල සහ වල්පොල ලෙස. ඒ බිම්මල් ගම්මාන 3 ආශ්‍රිතවත් බිම්මල් නිෂ්පාදකයන් 100කට අධික සංඛ්‍යාවක් සාර්ථක ලෙස බිම්මල් නිෂ්පාදනයේ නිරත වෙනවා. ඒ වගේම රේකී අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක වන බිම්මල් පොකුරු ගම්මානයක් පරගම්මන කෘෂිකර්ම උපදේශක කොට්ටාසයේ ක්‍රියාත්මක වෙනවා. කෑගල දිස්ත්‍රික්කයේ බිම්මල් වගාව සැලකුවහම ළඟදී විච්ච නැඹුරුව තමයි. කෑගල දිස්ත්‍රික්කයේ බිම්මල් වගාව දැන් යාන්ත්‍රීකරණයට නැඹුරු වෙමින් තියෙනවා. එතකොට යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් බිම්මල් මිශ්‍රණ සකස් කිරීම, බිම්මල් මිශ්‍රණේ පිරවීම, ඒ වගේම බිම්මල් මලු ජීවාණු හරණය සියල්ල දැන් යාන්ත්‍රීකරණය වෙමින් තියෙනවා. කෑගල දිස්ත්‍රික්කයේ බිම්මල් අලවිය සැලකුවෙද්දී අපිට අලවි ගැටලුවක් ඇත්තේම නැහැ. ඇත්තටම සුළු පරිමාණ වෙළඳසැල්, ඒ වගේම සුපිරි වෙළඳසැල් සඳහා බිම්මල් නිෂ්පාදන ඉදිරිපත් වෙනවා. පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු යටතේ ක්‍රියාත්මක වන බිම්මල් බීජ නිෂ්පාදනාගාරය 2019 වර්ෂයේ තමයි ආරම්භ වුණේ. ඇත්තටම කෑගල දිස්ත්‍රික්කයේ බිම්මල් බීජ අවශ්‍යතාවය සැලකුව විට බිම්මල් බීජ අවශ්‍යතාවයෙන් සෑහෙන ප්‍රමාණයක් අපේ බිම්මල් නිෂ්පාදනාගාරය මගින් සපයනවා. මේ බිම්මල් බීජ නිෂ්පාදනාගාරය සඳහා ප්‍රතිපාදන සපයලා තියෙන්නේ සබරගමු පළාත් ප්‍රධාන අමාත්‍යාංශය, ඒ වගේම සෙමාවුල් ගෝලීය පදනම. ඒ මගින් තමයි මේ සාර්ථක බිම්මල් බීජ නිෂ්පාදනාගාරය ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම ඉදිරියේදී බිම්මල් බීජ නිෂ්පාදනය ආශ්‍රිතව පර්යේෂණ කටයුතු කරන්න බිම්මල් බීජ පර්යේෂණ ඒකකයක් මේ ආශ්‍රිතව මේ ඉදි වෙලා තියෙනවා. ඒකේ වැඩ කටයුතු ළඟදීම ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙම ආයතනය සඳහා තාක්ෂණික දැනුම නිලධාරීන්ගේ දැනුම අලුත් කරන්න කොරියානු විද්‍යාඥයන් මෙම ආයතනයට පැමිණිලා අපි නිලධාරීන්ගේ දැනුම අලුත් කරනවා. මේ ගුණාත්මක ආරක්ෂා කිරීම සඳහා ඔවුන් සෑම විටම කැප වෙන ආකාරය අපේ කැමරා ඇසට හසු වූයේ මෙසේයි. පළමුවෙන් ප්‍රවේණි ලක්ෂණ හොඳින් පෙන්වන බිම්මල් තෝරාගෙන විද්‍යාගාරයේ වෙත ගෙන යනු ලබනවා. දෙවනුව ඔවුන් බිම්මල් හොඳින් ජීවාණුහරණය කිරීම සිදු කරනවා. මේ කටයුතු සඳහා ඔවුන් ලැමිනා ෆ්ලෝ භාවිතා කරන්නේ වෙනත් ක්ෂුද්‍ර ජීවීන් ඇතුළු වීමකින් තොරව ගුණාත්මක බීජ නිෂ්පාදනය සඳහායි. පසුදින සකස් කරන ලද මාධ්‍ය මත රැගිනා බිම්මල් කොටස් තැන්පත් කිරීම සිදු වෙනවා. එය හොඳින් සීල් කිරීමෙන් පසුව ගුණ නේවීම සඳහා තබනු ලබනවා. මීළඟට බිම්මල් බීජ තැන්පත් කිරීම සඳහා අවශ්‍ය මාධ්‍ය සැකසීම සඳහා සම්බා වී වර්ගයක් තෝරා හොඳින් පිරිසිදු කර තම්බා ගනු ලබනවා. පසුව බෝතල්වල අසුරා ඔටෝක්ලේව් මගින්
හොඳින් ජීවානුහරණය කරනු ලබනවා. පැය 24කින් පසු තමයි බඳුන්වල බීජ තැන්පත් කිරීම සඳහා භාවිත කරන්නේ. පසුව කලින් ගුණනය කරන ලද මාධ්‍ය මෙම වීමලු තුලට ඇතුළත් කිරීම සිදු කරන්නේ ලැමිනා ෆ්ලෝ ඉදිරිපිට. ඔවුන් සෑම විටම ගුණාත්මය ආරක්ෂා කිරීම සඳහා තමයි මෙම කාර්යය කරන්නේ. පසුව මේ වී සහිත මලු ගුණනය වීම සඳහා දින 15ක් පමණ තබනවා. එම කාලය තුලත් ඔවුන්ගේ දැඩි අධීක්ෂණය යටතේ තමයි මෙම කාර්යය සිදුවන්නේ. ඉතින් ඊට පසු තමයි බිම්මල් බීජ ගොවි මහතුන්ට ලබා දීම අලවිය සඳහා නිකුත් වන්නේ. බිම්මල් වගාව ගත්තාම ඇත්තටම ශේෂ්ත්‍රයේ ඕනෑම ගොවි මහත්තයෙකුට කරන්න පුළුවන් දෙයක්. නමුත් බිම්මල් බීජ නිෂ්පාදනය ඇත්තටම ශේෂ්ත්‍රයේ ගොවීන්ට කරන්න අපහසුයි. ඒ නිසා තමයි සබරගම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ බිම්මල් බීජ නිෂ්පාදනාගාරය ආරම්භ කළා තියෙන්නේ. නියුද තාක්ෂණයට අනුකූලව ගුණාත්මයෙන් ඒ වගේම විශ්වාසවන්තව අපි ගොවි මහත්තුන්ට මෙහින් බීජ ලබා දෙනවා. ඉතින් ගොවීන්ට ගුණාත්මක බීජ ලබා දීම සඳහා මොවුන් සෑම විටම වගකීමෙන් යුතුව යොහුසුලුව කටයුතු කරන ආකාරය නම් හරිම ප්‍රශංසනීයයි. ඒ වගේම මෙම බිම්මල් බීජ වගා කිරීම සඳහා පූර්ණ විශ්වාසයකින් යුතුව රැගෙන යන ආකාරය අපිට දක්නට ලැබුණා. මෙම ස්ථානයේ රවිරංග මහත්තයා දැනට වසර 5කට පමණ කලින් තම බිම්මල් වගාව පටන්ගෙන තියෙන්නේ. මේ වන විට ඉතා හොඳ බිමල් වග ගෘහය පවත්තාගෙන යනවා. බිමල් පොත් 2000ක් පමණ වගේ මේ වගා ගෘහයේ තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් පින්නල කෘෂිකර්ම උද්‍යානයේ කොට්ටාශයේම බහුලවම භාවිතා කරන්නේ ඇමරිකන් ඔයිස්ටර්, ඇබලෝනි, බූතාන් යන වර්ග තුන් තමයි ගොඩක්ම වගා කරන්නේ. සාමාන්‍යයෙන් බිමල් වගා පොත් 1000ක් වගේ තියෙන බිමල් වගා ගෘහයකින් දවසකට අවම වශයෙන් බිමල් වගා 30ක් අවම කැඩෙනවා. එතකොට සාමාන්‍ය හොඳ ආදායමක් ගොවි මහත්තුරුන්ට දෛනිකව ලැබෙනවා. ඒ සාමාන්‍ය පින්නල කෘෂිකර්ම ප්‍රදේශයේ කොට්ටාශයේ තියෙන බිම්මල් වගා ගෘහ සියල්ලගෙම බිම්මල් වගා පොට් ඒ කියන්නේ වගා බඳු 1000කට වඩා වැඩි ගෘහ තමයි ඒ වගා ගෘහ සියල්ලගෙම වගේ තියෙන්නේ. අඩු සුළු පරිමාණ වගා ගෘහ ඉතාම සුළු ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඇත්තටම බිමල් වගාව කියන්නේ ගොවි මහතුරුන්ට ඉතාම හොඳ ආදායමක් ලබා දෙන වගාවක්. ඉතාම පහසුවෙන් වගා කරන්න පුළුවන්. මම බීජ භාවිත කර වගාව හොඳින් සිදු කරන ගොවි මහතුන්ගේ අත්දැකීම් විමසන්නට අප අමතක කළේ නැහැ. මම දැනට බිමල් ව්‍යාපාරේ පටන් ගන්න අවුරුදු 5ක් විතර වෙනවා. පටන් ගත්ත මුල් කාලයේදී බීජ ලබා ගැනීමට ගොඩක් කරදර වුණා. සෑහෙන්ට මේ ඒ නිසා වගාව මේ පවත්වාගෙන යන්න අමාරු වුණා. මේ බීජ ඈතින් ගෙනල්ලා ගන්න ඕන නිසා කුරුණෑගලින් පවා ගේන්න වුණා. ඒ නිසා දැන් මේ ඊට පස්සේ දන්සිකා අපේ කෘෂිකර්ම උපදේශකතුමිය දන්සිකා මිස් අපට මේ පළාත් කෘෂිකර්ම ආයතනයේ රඹුක් කරන පින්නවල මේ බීජ නිෂ්පාදනාගාරයක් ඕපන් කරලා ඒකෙන් බීජ ගන්න පුළුවන් කිව්වා. අපි බීජ අරගෙන මේ වගාව ඊට පස්සේ කරගෙන යන්න පටන් ගත්තා. එදායින් පස්සේ මේ ලේසියෙන්ම බීජ ලබා ගන්නත් පුළුවන්. ඒතන ඇබලෝනි මේ ඔයිස්ටර් දෙකම තියෙනවා. මේ දැන් අපි වගාව සාර්ථකව පවත්වාගෙන යනවා. මේ ඒ වගේම මේ බීජ හිඟතාවය නිසා මේ අප ප්‍රදේශයේ මේ වෙනත් මේ බිම්මල් වගා කරුවන් ගොඩක් අපහසුතාවට පත් වෙලා තිනවා. දැන් ඒ කට්ටියටත් බීජ එතනින් ලබාගෙන මේ ව්‍යාපාරයේ පුළුල් වශයෙන් මේ ව්‍යාප්ත කරගන්න අපට හැකියාව ලැබිලා තිනවා. ඒ නිසා අපට මේ එක තැනකට මේ බිම්මල් එකතු කරලා එක තැනකින් අපට වෙළඳපොළට අලෙවි කරන්න පුළුවන්. ඉතින් සබරගම් පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ගුණාත්මෙන් ඉහළ බීජ ඔබේ බිම්මල් වගාව සඳහා යොදා ගැනීමෙන් ගුණාත්මෙන් ඉහළ වැඩි අස්වැන්නක් ලබා ගැනීම සඳහා ඉවහල් වනු නොඅනුමානයි. දැනට අපි බිම්මල් බීජ සැපයීම සිද්ධ කරන්නේ කෑගල දිස්ත්‍රික්කයේ ඒ වගේම සෙමවුල් ගම්මානවල බිම්මල් වගාකරුවන්ටත් පමණයි. ඉතින්
දිවයිනේ ඕනෑම ප්‍රදේශයක බිම්මල් වගාකරුවෙකුට අවශ්‍ය නම් අපෙන් බීජ මිල දී ගන්න මම ඒ සඳහා දුරකථන අංකය ඔබ වෙත ලබා දෙන්නම් 0335 22 66 275 කියන දුරකථන අංකයට අපව අමතලා ඔබගේ අවශ්‍ය බිම්මල් බීජ ඕනම වර්ගයකින් ගුණාත්මයෙන් විශ්වාසවන්තව නිවැරදි තාක්ෂණයෙන් ලබා ගන්න කියලා මම ඉල්ලා සිටිනවා මෙවැනි දිරිය දූ පුතුන්හට ජාතිය ප්‍රණාමය පුදකර සිටිමු Thank you.